අයිබෝන් අද අපි මේ වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍යමය ගැටලුවක් සම්බන්ධයෙන්. ඉතින් අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට වෛද්‍යතුමියව අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් තාවන්ට තියති වෙන ප්‍රශ්නයක් තමයි කොන් දෙක එක්කම කියන්නේ. ගොඩක් අය ප්‍රතිකාර හොයන රෝග තත්ත්වයක්. ඇත්තටම ඇයි වෛද්‍යතුමියනි මේ කොන් දෙක එක්කම ඇති වෙන්නේ? ඔව්. බොහොමයක් හේතු කාරණා බලපානවා මේ කොන් දෙක එක්කම ඇති වෙන්නේ. විශේෂයෙන් අපි කාන්තාවන් ගැනම කතා කරාම අපි දන්නවා කාන්තාවක් කොච්චර කාර්ය බහුලද කියලා ගෙදර ඉන්නකොට. ගෙදර දොරේ වැඩ කටයුතු උයන පිහින දේවල් මේ දේවල් එක කාන්තාවක් දවසේ වැඩි කාලයක් හිටගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දීර්ඝ කාලීනව සිටගෙන සිටීම නිසා කාන්තාවකට විශේෂයෙන්ම කොන් දෙකක්ම ඇති වෙන්න පුළුවන්. ඊගාව කාරණේ තමයි කාන්තාව ගැනම කතා කරාම කාන්තාව හරි ආසයිනේ විවිධ විලාසිතා කරන්න. ඉතින් මේ විලාසිතාවන් එක අඩියුස සපත්තු පළඳින පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ වගේ දීර්ඝ කාලීනව අඩියුස සපත්තු පළඳීම නිසා අපි දන්නවා අපේ ගුරුත්වජ කේන්ද්‍රයේ ඉදිරියට නිරායමක් සිද්ධ වෙනවා මේ අඩියුස සපත්තු පළඳීමත් සමග. ඉතින් මේ නිසා කල්ගත වෙනකොට මේක කොන් දෙකක්ම දක්වා වර්ධනය වෙන්නට බලනවා. ඊගාව කාරණේ තමයි යම්කිසි පුද්ගලෙක් වල ගොඩලි සහිත මෙට්ට භාවිතා කරනවා නම් නිදා ගන්නට මේකත් හේතුවක් වෙනවා කොන් දෙකක්ම ඇති වෙන්න. තවත් බොහෝ කාරණා තියෙනවා මේ සඳහා. යම් යම් රෝග තත්ත්වයන් විශේෂයෙන් කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග තත්ත්වයන් ස්කෝලියෝසිස්, කයිපෝසිස් වැනි රෝග තත්ත්වයන් අපි කියනවා පැතිකුදේ කියලා. එසේත් නැත්නම් කොඳු ඇට පෙළ ආශ්‍රිතව අනවශ්‍ය ලෙස කැල්සියම් තැන්පත් වීම ඔස්ටියෝෆයිට් කියලා කියනවා. ඉතින් මෙවැනි රෝග තත්ත්වයන් නිසාත් කොඳ ආශ්‍රිතව වේදනාව ඇති වෙනවා. අපි තවදුරටත් කතා කරොත් මේක විශේෂයෙන්ම කතා කළ යුතුම දෙයක් වැරදි ඉරියව් භාවිතය. අපි ඉඳ ගන්න ගියාම කොඳ නමාගෙන ඉඳ ගන්නවා, බරක් ඔසවන්න ගියාම කොඳ සම්පූර්ණයෙන් නමලා බර ඔසවනවා. ඉතින් මේ වගේ වැරදි ඉරියව් භාවිතා කිරීම නිසාත් කොන්දේ අමාරුව ඇති වෙනවා. වෙනත් වෙනත් රෝග කාරණත් හේතු වෙනවා මේ කොන්දේ අමාරුව ඇති වෙන්න. ඒ මොනවද? කෙනෙකුට පවතින මුත්‍ර ආසාදන තත්ත්වයන්, වකුගඩු ආශ්‍රිතව ගල් ඇතිවීමේ තත්ත්වයන්, එහෙමත් නැත්නම් ගර්භාෂය ආශ්‍රිත රෝග තත්ත්වයන්. මෙවැනි රෝග තත්ත්වයන් කොන්දේ අමාරුව වැනි රෝග ලක්ෂණ වලින් එළි දක්වන අවස්ථා තියෙනවා. තවදුරටත් කතා කරොත් පුද්ගලයෙක් නිරන්තරයෙන් මානසික ආතතියට ලක් වෙනවා නම්, විෂාදයේ වැනි මානසික රෝග වලින් පෙළෙනවා නම් මෙයත් හේතුවක් වෙනවා කොන්දේ අමාරුව ඇති වෙන්න. ඔව් වෛද්‍යතුමියනි, අපි දැන් දැනගත්තා කොන් දෙකක්ම හැදෙන්නේ කොහොමද, ඒ හැදෙන්න හේතු මොනවද කියලා. ඒ වගේම වෛද්‍යතුමියනි අපි දැනගන්න කැමති ඒ සඳහා ඇති අවදානම් සාධක මොනවද කියලා. අවදානම් සාධක විශේෂයෙන්ම අපි කතා කරනවා මේ වයසට යාම. අපි දන්නවා වයස්ගත වීමත් සමග අපේ ශරීරයේ ජීර්ණ අවධියට ලක් වෙනවා කියලා තමයි අපි කියන්නේ. ඉතින් මේ ජීර්ණ අවධියට එහෙම නැත්නම් මේ වයස්ගත වීමත් සමග අපි දන්නවා අපේ ශරීරයේ තියෙනවා වාත පිත කප කියලා අපි ආයුර්වේදයේ කතා කරන දෝෂ තත්ත්වයන්. ඉතින් මේ වාත දෝෂය තමයි ප්‍රධානම වේදනාවන් හා සම්බන්ධ වෙන්නේ. ඉතින් වයසට යාමත් සමග ස්වභාවයෙන්ම මේ වාත දෝෂයේ කිපීම නිසා මේ වේදනාවන් ඇති වෙනවා. ඉතින් මේ වයසට යාම අවදානම් සාධකයක් වෙනවා කොන්දේ අමාරුව ඇති වෙන. ඊළඟට වැරදි ඉරියව් සහ ව්‍යායාම නොකිරීම. ව්‍යායාම නොකිරීම මෙන්ම වැරදි ලෙස ව්‍යායාම සිදු කිරීමත් අවදානම් සාධකයක් වෙනවා. ඊට අමතරව පුද්ගලයෙකුට තියෙන ආතරයිටිස් පිළිකා වැනි රෝග තත්ත්වයන්, මානසික ආතතිය වැනි මානසික දෝෂ තත්ත්වයන්, ඇබ්බැහිවීම මේ සියලු දේවල් අවදානම් සාධක වෙනවා මේ කොන්දේ අමාරු ඇති වෙන. තවත් වැදගත්ම කාරණයක් තමයි තරබාරු බව කියන්නේ. තමන්ගේ උසට සරිලන බර නොමැතිකම වැඩිපුරම අවදානම් සාධකයේ බවට පත් වෙනවා මේ කොන්දේ අමාරු ඇති වෙන. අපි ඊළඟට වෛද්‍යතුමියකින් දැනගන්න කැමති කොහොමද අපි මේ කොන්ද කැක්කම වළක්වා ගන්න කියලා. ඔව්, වළක්වා ගැනීම සඳහා සිදු කළ යුතු පළවෙනිම දේ වෙන්නේ තමන්ට මේ කොන්දේ අමාරු ඇති වෙන්නට හේතු කාරණේ කුමක්ද කියලා අවබෝධ කරගන්න එක. ඊගාව කාරණේ තමයි මම මුලින් සඳහන් කරපු අවදානම් සාධක තියෙනවනේ. මේ අවදානම් සාධක වළක්වා ගැනීම කළ යුතු වෙනවා. දුම්පානයෙන් වැළකීම, තරබාරු බව නැති කර ගැනීම. ඒ වගේම තමයි වඩාත් වැදගත්ම දේ තමන්ගේ ශරීරයේ නම්‍යශීලී බව වැඩි කර ගැනීම. මේ සඳහා අපිට
මුලින් කිව්වා වගේ ව්‍යායාම සහ යෝග අභ්‍යාස පුරුදු පුහුණු කිරීම වැදගත් වෙනවා. වෛද්‍යතුමනි අපි දැනගන්න කැමති කොන්දේ කැක්කුව මේ වගේ දිගින් දිගටම පවතින අවස්ථාවක වෛද්‍යවරයෙක් වෙත යොමු වෙනවා නම් ඒ යොමු වෙන්න ඕනේ මොන වගේ කාලවලද කියලා. ඔව්. ඔබතුමිය සඳහන් කළා වගේ අපි දන්නවා පුද්ගලයෝ කොන්දේ අමාරු හෝ යම් කිසි වේදනාවක් පවතින අවස්ථාවල බාම් වර්ග ගන්නවා, තෙල් වර්ග ගන්නවා, යම් යම් ඖෂධ දේවල් ලබා ගන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් මෙසේ සිදු කිරීමෙන් පසුවත් දීර්ඝ කාලයක් ගත වීමෙන් පසුවත් මේ රෝගී තත්ත්වය ශමනය වෙන්නේ නැත්නම් අන්න එවන් අවස්ථාවක වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි. ඒ වගේම තමයි කොන්දේ අමාරුව එක් කකුලක් හෝ කකුල් දෙකම දිගේ පැතිරිලා යනවනම් පාදවල දුර්වලතාවය හෝ ශරීරයේ දුර්වලතාවය මේ කොන්දේ අමාරුවත් සමග ඇති වෙනවනම් අන්න එවන් අවස්ථාවල අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි. ඊට අමතරව කොන්දේ අමාරුවත් සමග වෙනත් කිසිදු රෝග තත්ත්වයක් නැතුව ඔබට තේරුම්ගත නොහැකි ලෙස ඔබගේ ශරීරයේ බර අඩුවීමක් සිද්ධ වෙනවනම් එවන් අවස්ථාවල වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි. ඇතැම් අවස්ථාවලදී මේ ඉතාමත් විශාල ගැටලුවක් නොවී යම් යම් මාංශ පේශිවල ඇදීම් කෙටීම් වැනි තත්ත්වයන් නිසා කොන්දේ අමාරුව ඇතිවන අවස්ථා තියෙනවා. ඉතින් එවන් අවස්ථාවලදී විවේකීව සිටීමෙන්ම මේ කොන්දේ අමාරුව නැති වෙලා යනවා. එසේ සිදුවෙන්නේ නැත්නම් මේ සති දෙකකට වැඩි කාලයක් පවතිනවා නම් අනිවාර්යෙන්ම ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතු වෙනවා. කොන්දේ වේදනාවත් සමග ඔබට මුත්‍රා පිට කිරීමේදී අපහසුවක්, මුත්‍රා දැවිල්ලක්, අඩුවෙන් මුත්‍රා පිට වෙන ගතියක් හෝ උණ සහිත තත්ත්වයක් පවතිනවා නම් එවන් අවස්ථාවකදී අනිවාර්යෙන්ම ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතු වෙනවා. අද අපේ සෞඛ්‍යමය ගැටලුව උනේ කොන්දේ කැක්කුම. අපි වෛද්‍යතුමියකින් ගොඩක් දේවල් දැනගත්තා. ඒ වගේම වෛද්‍යතුමියනි මම දැනගන්න කැමති මේවැනි රෝග තත්ත්වයකදී ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්නේ කොහොමද? ඒ සඳහා අපි යොමු යුත්තේ කොහොමද කියලා. ඔව්. ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමු වූ වහාම වෛද්‍යවරයා විසින් යම් යම් පරීක්ෂාවන් සිදු කරනවා. මෙහිදී වෛද්‍යවරයා ඔබව හාන්සිකර යම් පරීක්ෂාවකට යොමු කරයි. අපි මේකට කියනවා SLRT, එහෙම නැත්නම් ස්ට්‍රේට් ලෙග් රේසින් ටෙස්ට් කියලා. තවත් පරීක්ෂණයක් තියෙනවා බ්‍රැගාඩ් ටෙස්ට් කියලා. ඉතින් මෙවන් පරීක්ෂණ මගින් වෛද්‍යවරයාට හැකියාව ලැබෙනවා මේ කොන්දේ වේදනාවත් සමග යම්කිසි ස්නායු තෙරපුමක් පවතිනවද කියලා දැනගන්න. ඒ වගේම තමයි අවශ්‍ය වුවොත් වෛද්‍යවරයා තවදුරටත් ඉදිරියට ගිහිල්ලා එක්ස්රේ, MRI වැනි විකිරණ පරීක්ෂණ ලබා ගැනීමත් සිදු කරන්නට පුළුවන්. මෙවන් පරීක්ෂණ සිදු කර කොන්දේ තත්ත්වය අවබෝධ කර ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයා ඔබව යම් යම් ප්‍රතිකාර සඳහා යොමු කරනවා ඇති. විශේෂයෙන්ම ආයුර්වේදයේ වාත ශමනය කරන අභ්‍යන්තර ඖෂධ වගේම බාහිරින් යොදන කටිවස්ති, ගුදවස්ති, පිචු, තෛලබ්බ්‍යංග, පත්තු වැනි ප්‍රතිකාර බොහොම පුළුල් පරාසයක පැතිරිච්ච ප්‍රතිකාර සඳහන් කරලා තියෙනවා. වගේම ඒවා මේ වෙනකොට භාවිතයේ තියෙන ප්‍රතිකාර. ඉතින් මෙහිදී යම්කිසි අනවශ්‍ය ලෙස කැල්සියම් තැන්පත් වීමක් සිදු වෙලා තියෙනවා නම් ආයුර්වේදයේ සඳහන් වෙන තෙල් වර්ග, පත්තු, ආලේප මගින් මේ අනවශ්‍ය කැල්සියම් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා අපේ කශේරුකා අතර පරතරය අඩු වෙලා යම් අවස්ථාවලදී මේ ඩිස්ප්‍රොලැප්ස් කියලා අපි කියනවා. ඉතින් මෙවැනි තත්ත්වයන් තියෙනවා නම් ආයුර්වේදයේ තියෙනවා මේ සඳහා විශේෂ වූ ප්‍රතිකාර. එම තෛල, ආලේප, පත්තු මගින් මේ මාංශ පේශි සහ අස්ථි බුරුල් කිරීමේ හැකියාව තියෙනවා. ඒ මගින් මේ පවතින කොන්දේ අමාරුව සුව කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ස්කෝලියෝසිස් වැනි තත්ත්ව පවා, පැතිකුදේ වැනි තත්ත්ව පවා ඉතාමත් හොඳින් ප්‍රතිකාර කිරීමේ හැකියාව මේ ආයුර්වේද ඖෂධ සතු වෙනවා. ඉතින් කොන්දේ කැක්කුම ගැන ගොඩක් තොරතුරු දැනගන්න හම්බුණා අද සාකච්ඡාවෙන්. වෛද්‍යතුමියට ගොඩක් ස්තුතියි අපිත් එක්ක මේ වැඩසටහන සමඟ සම්බන්ධ වුණාට. අයිබෝවන්. අයිබෝවන්.